අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. සුළන්තුටේ චමත්කාරය බඹරකන්ද සුකුමාලිය. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ ලංකාවේ තියෙන ඉතාමත්ම චමත්කාර ජනක එවගේම ඉතාමත් සුකුමාලියක් වුණ බඹරකන්ද දියඇල්ල පිළිබඳවයි. ඉතින් අපි YouTube චැනල් එක තාමත් සබස්ක්‍රයිබ් කල නැත්තම් ඉක්මනටම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම දිනපතාම දාන මේ වගේ වීඩියෝස් ඔයාලඟටම ඉක්මනටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ස්වභාව දහම ආශ්චර්යවදේ තිලින කරනවා. ඒ තිලින සුරකිමින් මේ මහපොළොව ගහට වැලට ආදරය කරමින් ජීවත්වන්නෝ ස්වභාව දහම විසින්ම සුරකිනවා. ස්වභාව සෞන්දර්යෙන් අනුන රටක ජීවත්වෙන්න වාසනාව අපිට මේ ලංකාද්වීපයේම එකම චිත්‍රාගාරයක්. සැතපුමෙන් සැතමුමට රටවටේට ගියත් රට අභ්‍යන්තරයට ගියත් නෙත් පිනවන දසුනින් අලංකෘත භූමියේ සෞන්දර්යය කියන්නට වචන මදි. අපගේ සුන්දර ලක්මව සියසේද වන් දිගුදිය දහරාවලින් නහවන අපේ රටේ උසම දිය ඇල වශයෙන් සැලකෙන බඹරකන්ද දිය ඇල වෙතයි අද අපි අවධානය යොමු කරන්නේ. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලවන බඹරකන්ද ඇල්ල බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා තියෙන අතරම උසින් මීටර් 241ක් වෙනවා. වලවේ ගඟේ පිහිටි උසම දිය ඇල්ල විදිහටද බඹරකන්ද ඇල්ල නම් කරන අතරම මුළු ලෝකයේම තියෙන දිය ඇලි අතරින් 48 වැනි ස්ථානයේද හිමි කරගන්නවා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1470ක් තරම් උස කඳුකර මිටියාවතක පිහිටා ඇති අතර හෝටන් තැන්න වැවුම් ප්‍රදේශයේ උපත ලබා වේලියෝයේ ජලධාර නිර්මාණය කරමින් වලවේ ගඟට එක් වී සමනල වැව පෝෂණය කරනවා. කළු පහනේදී වේලියෝය හරහා ඉදිකළ යටත් විජිත පාලන සමයට අයත් යකඩ පාලමක් දකින්න ලැබෙන අතරම එය කෙලින්ම පහළට කඩා හැලෙනවා. මෙය බේසමක් වගේ ජලපොකුණ පිරිපුන් චමත්කාර දසුනක්. වෙහි කාලයේදී ඉතා ක්‍රියාශීලීව ඇදහැලෙන මේ දිය ඇල්ල ඈතර දිස්වෙන්නේ මනස්කාන්තායුරින්. දිය ඇල්ල මුදුනේ උස්බිමේ සිට නරඹනකොට එක් පසකින් උඩවලවේ ජලාශයේද අනෙක් පසින් තෙත් කලාපීය වැසි වනාන්තරයේද පැහැදිලි සිතුමක් විදිහට දිස්වෙනවා. මේ කදුපන්තිය අවට ඇති විශාල ගල්වල විශාල වශයෙන් බඹර වද තිබූ නිසා බඹරගල කියන නම පටබැඳිලා තිබුණු බවත් එක්තරා මතයක්. සබහ දහමේ සෞන්දර්ය වඩාත් තීව්‍ර වී තිබුණේ බඹරගල ඇල්ලට සමීපව තියෙන සදාහරිත වනාන්තරය නිසා. මොනතරම් විශාල ජලධාරාවක් ඇදහැලුණත් පොකුණේ රැඳෙන්නේ මීටර් 1.5ක් වගේ ජල ප්‍රමාණයක්. මේකේ තවත් විශේෂත්වයක් වන්නේ අනෙකුත් දිය ඇලි වගේ අනතුරුදායක නොවීම. ඒ නිසා බාල මහලු කාට කාටත් එක විදිහටම ඇල්ලේ පහස ලැබමින් විනෝද වීමේ හැකියාව තියෙනවා. සීතල ඇල්ලේ මිටියාවතට යාපදව ස්වභාවිකව නිමවුණු පෙම් යුවලකගේ කැටයමක් වගේ විචිත්‍රවත් ගලක් තියෙනවා. මේ අපූරු නිමවුම අනවරතයෙන් හමන සුළඟ සහ වැස්සත් අකුණු වැදීම නිසා ස්වභාවිකවම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. තරුණ යුවලක් එකිනෙකා වැනද සිටින්නක් වගේ යෝධ ගල් කැටයම දිය ඇල්ලට වම් පැත්තින් දිස්සෙනවා. එය ඉතාමත් චමත්කාරයි. ප්‍රකට කවියෙකු වන වීරකෝන් මුදලි ජීවත් වෙලා තියෙන්නේ මෙන්න මේ ආශ්‍රිතව පිහිටි වීරකෝන් ගම්පියසේ බවත් ජනප්‍රවාදයේ එනවා. බටහිර ජාතීන් කන්ද උඩරට ආක්‍රමණය කළ කාලවකවානුවේ මෙහි කඳවුර බැඳ තිබෙනවා. අතීතයේ ගැමි ලාංකිකයන් කන්ද මුදුනේ පවෙක් නිර්මාණය කරලා තිබුණා. ඒ සිංහල සටන් කලාවේ ගරිල්ලා උපක්‍රමයක් බව තමයි සඳහන් වෙන්නේ. මේ ගරිල්ලා ක්‍රමයට රැවටුණු විදෙස් හමුදාව ඔවුන්ගේ පතරම් අවසන් වන විත්තෙක්ම පඹයන්ට වෙඩි තැබූ බවත් ආයුධ බලයෙන් පිරිහී ගිය විදෙස් හමුදාවට දුනු ඉතලවලින් පහර දීලා ඔවුන් පරාජය කිරීමට ගෙමියූ සමත් වුණ බවත් අතීත පොත්පත්වල සඳහන් වෙනවා. ඈත අතීතයේ ඉඳලම පැරණි රජවරු සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට මේ ඇල්ල සතු භූමිය තෝරාගත් බව ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙනවා. කොස්ලන්ද තානායමේ සිට කිලෝමීටර් 27ක් දුරින් වගේම බෙලිහුල්ලොය තානායමේ ඉඳලා කිලෝමීටර් 18ක් දුරින් පිහිටා තියෙන මේ ඇල්ලේ ඉහළ කොටසේ ෆයිනස් ගස්වල ව්‍යාප්තිවේ බෙහෙවින්ම චමත්කාර ජනකයි. ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මෙය වුණත් සංචාරකයන් අතර ජනප්‍රිය නොයුවේ ඇල්ලේ ජලය විහිදෙන දර්ශනය විසිතුරු නොවීම හා උස වැඩිවීම නිසා. සිත් ඇදගන්නා සුළු බඹරකන්ද ඇල්ල මුල් කොටගෙන බඹරකන්ද ගාඩ්ස් නම් සංචාරක හෝටලයක් නිර්මාණය කරමින්
ඒ ආශ්‍රිතව ව්‍යාපාරික කටයුතු අරඹලා තියෙනවා. ඒ නිවාඩු නිකේතනයේට බබර කන්ද දිය ඇල්ල සෞන්දර්යාත්මක ගුණයන්ගින් සපිරි චමත්කාර දර්ශනයක් එකතු වෙලා තියෙනවා. අගෝස්තු මාසය පුරාවටම බබර කන්ද දිය ඇල්ල ආශ්‍රිත පරිසරයේ තදබල සුළං හමන නිසා මේ ප්‍රදේශයේ සුළං තොට නමින් හඳුන්වා තිබුණා. පසුව මෙය දොල් තොට වී තිබෙනවා. ලංකා දිය ඇලි සංසන්දේ පවසන ආකාරයටම බඹර කන්ද ඇල්ල ශ්‍රී ලංකාවේ දිය ඇලි අතරින් නොසින් හිමිවන්නේ පළමවන ස්ථානයයි. ශ්‍රී ලංකාවට අනගි සම්පතක් වන මේ බඹර කන්ද ඇල්ල වගේම අනිකුත් දිය ඇලි සියල්ල ජීවිතයේ කොටසක් වගේ රැක ගැනීමට අප කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. වත්මන් අප බොහෝ දෙනෙකු ගෙවන්නේ අතිශය කර්කශ කටුක කාර්යබහුල ජීවිතයක්. ඒ ජීවිතයෙන් යම් මොහොතකට මිදී දරුමල්ලන් සමග සොබහ දහම විඳිමින් ජීවිතය විඳින්නට මේ අරුමසේ ස්ථානයට යන්නට ඔබත් අමතක නොකරන්න. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා වගතුග අපිව subscribe කරන්න. අපි දාන වීඩියෝස් ඉක්මනටම ඔයා ළඟට ගෙනවා ගැනීම සඳහා බෙල් අයිකනය ක්ලික් කරන්න. ඒ වගේම පහළ දෙන ලින්ක් එකෙන් ගිහින් අපගේ Facebook page එක like කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් පහලින් comment කරන්න. අපිට බනින්න අපේ වැරදි දිනවා නම් කියන්න. ඒ වගේම ඒක හොඳයි නම් පහලින් කොටාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරලා යාළුවන්ට බලන්නත් share කරන්න අමතක කරන්න එපා.